පපත්ති පූජාව ලෝතුරා බුදුබවට පැමිණ පන්සාාලිස් වසරක් ලෝ වැඩකලා ඕ තතාගතයන් වහන්සේ පිරිනිිවීම සඳහා කුසිනාරානුවර මල්ල රජුන්ගේ උපවත්තන නම් සල් වයනට වැඩවදාරා සල්රුප් දෙකක් අතර පනවනලද. මංචකයෙහි මතු නොනගීසිටින සෙයාාවෙන් සයනය කළ කල්හි, වියෝ මල් සඳුන් සුනුවලින් හා සංගීතයෙන් හා අනේක තූරේද පූජා පවත් වන්නට වූහ ඒ මහා පූජාව පවත් වෙනකල්හි තතාගතයන් වහන්සේ ආනන්ද මහතෙරුන් වහන්සේ අමතා මෙසේ වදාලසේක. නකෝ ආනද එත්තාව තතාගතෝ සක්කතෝවා හෝති ගරුකතෝවා මානිතෝවා පූජිතෝවා අපචිතෝවා යෝකෝ, බික්හූවා බික්කුණීවා උපාසකෝවා උපාසිකාවා දම්මානු දම්ම පටිපන්නෝ විහරති සාමීචි පටිපන්නෝ අනුදම්මචාරී සෝතතාගතන් සක්කාරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය තස්මාති හානන්ද දම්මානු දම්ම පටිපන්නා විහරිස්සාම සාමීචි පටිපන්නා අනුදම්මචාරිනෝති ඒවන්හි වෝ ආනන්ද සික්කි තබ්බන්ති පරිනිබ්බාන සුත්ත තේරුම න්ද මෙතකින් තතාගතතෙමේ සත්කාර කරන ලද්දේ හෝ ගරු කරනලද්දේ හෝ සිතින් ආදරය කරනලද්දේ හෝ පූජා කරනලද්දේ හෝ අභිවාදනාදිය කරනලද්දේ හෝ නොවේ යම්භික්‍ෂුවක් හෝ භික්‍ෂණයක් හෝ උපාසකය හෝ උපාසිකාාවක් හෝ නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ූර්ව භාග ප්‍රතිපදාාවහයදමින් වෙසේනම් නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියහි යදමින් වෙසේනම් නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් වෙසේනම් හෙතෙමේ තතාගතයන් වහන්සේට සත්කාර කෙරේ ගරු කෙරේ සිතින් ආදරය කෙරේ අභිවාදනාදය කෙරේ ආනந்தය බැවින් තෙපි නවලෝකෝත්තර ධර්මයට පැමිණීමේ පූර්ව භාග ප්‍රතිපදාවහය දෙෙන් නෝමෝ වෙමූයයි නවලෝකෝත්තර ධර්මයට අනුකූල ප්‍රතිපත්තියහය දෙන්නෝ වෙමුයයිද ධර්මයට අනුව හැසිරින්නෙමෝවේ යයිද මෙසේහික්මිය යුතුය. සැදහවත්හූ තතාගතයන් වහන්සේට මල් පහන් සුවඳ හාරපාන යනාදිය බොහෝ පුදති එහෙත් ඒවායින් උන්වහන්සේට වුවමනාවක් නැත ඒවා ලැබීමේ බලාපොරොත්තුවක් ද උන්වහන්සේට නැත උන්වහන්සේ බලාපොරොත්තුවන එක් දෙයක් ඇත එනම් මහජනයා විසින් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යෙදීමය තතාගතයන් වහන්සේ සාරා සං්‍ය කල්ප ලක්ෂයක් බොහෝ දුක්ගෙන පෙරුම්පුරා බුදුබව ලබාගත්තේ අනුන්ගේ පූජා සත්කාර ලැබීම සඳහා නොව මහජනයා සම්මයක්ප්‍රතිපදාවහියෙදවීම සඳහාය. එබැවින් උන්වහන්සේ බලාපොරොත්තුවන ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙහි යමෙක් යෙදේ නම් ඒ උන්වහන්සේ තමත් වහන්සේට පූජාවක් කිරීම මක් ලෙස සලකති බැවින් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියහි යෙදීම තතාගතයක්ත් මහන්සේට පූජාකිරීමක්ද වේ. සුවඳමල් ආදී ද්‍රව්‍යන් මෙෙන් තමන් පුරන ප්‍රතිපත්තිය තවත් කෙනෙකුට පූජා කළ හැකි දෙයක් නොවේ. මෙකළ බොහෝ දෙනා ඉමාය දම්මානු දම්ම පටිපත්තියා බුද්ධම් පූජයමී යනාදීන් කියා ප්‍රතිපත්ති පූජාවය කියා එකක් කරතත් එසේ කිරීමෙන් යම් කිසි ප්‍රයෝජනයක් නොපෙනේ නානාවිධ පූජාකොට ඒවායින් නොයෙක් අනුසස් ලැබූ අයගේ කතා බොහෝ ගණනක් අපධාන විමානවත්තුවාදී බනපොත්වර දක්න ලැබේ ප්‍රතිපත්ති පූජාවය කියා දෙයක් යම් කිසිවකු විසින් කරන ලද බවක් කියවන කතාවක් සි තැනක නොදක්නා ලැබේ. ඉහෙත් දැක්කෝ දේශනා පාටයෙන් කියවෙන්නේ ප්‍රතිපත්තියෙන් පිදීමය කියා අමුතු දෙයක් කිරීමට නොව පිළිවෙත් පිරීමම පූජාවක් වන බවය. ප්‍රතිපත්ති පූජාව වරදවා තේරුම් ගත් ඇතැම් හෝ බුදුරදුන් ආමිසපයෝජාවට වඩා ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ටයයි වදාරා තිබෙනවාය දන්දීම මල් පහන් පිදීම ආදිය ආමිස පූජාය ඒවා නොකලාට අපළඟ ප්‍රතිපත්තිය තිබෙනමාය කියමින් නිකම්ම සිටිති. ගිහියාගේ සම්යයක් ප්‍රතිපද ප්‍රතිපත්ති පූජාව පරනිර්වාන සූත්‍ර අටුවාහි දක්වා ඇත්තේ මෙසේය යෝපන්තිීசු සරණේසු පංචසු සීලේසු දසසු සීලේசු පරිපූරකාරීහෝති මාසස්ස අ්ට උපෝසත කරෝති දානදේති ගන්ද පූජ මාලා පූජං කරෝති මාතරං උපට්ඨාති පිතරං උපට්ඨාති දම්මිකෝ සමන බ්්‍රාග්මණේ උපට්ඨාති අයං දම්මානු දම්ම පටි පන්නෝනාම හෝතී තේருුම යමෙක් තිසරණ පංච සීලය දසසීලයේ සම්පූර්ණ කෙරේද මාසේහි පොහෝදින අටෙහි පෙහෙවස් වෙසේද දන්ந்தේද සුවඳ පූජා කරේද මල් පූජා කරේද. මවට උපස්ථාන කෙරේද පියාට උපස්ථාන කෙරේද ධර්මික ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට උපස්ථාන කෙරේද ඒ තැනත්තා ධර්මය අනුව පිළිපන්නේ නම් වන්නේය. මේ අටුවාපාටෙන් දැක්වෙන්නේ දන්දීම සූදමල් පිදීම මවපියන්ට ධර්මික ශ්‍රමණ බ්‍රාක්්මණයන්ට උපස්ථාන කිරීම යන මේවා ධර්මානුධර්ම ප්‍රතිපත්ති වවය ප්‍රතිපත්තිය සම්යක් ප්‍රතිපත්ති මිත්‍යා ප්‍රතිපත්ති වශයෙන් දෙයාකාරවේ මේ ප්‍රතිපත්ති පූජා කතාවහි අදහස් කරන්නේ සම්යයක් ප්‍රතිපත්තියයි. එනම් බුදුරජාණන් වහන්සේ විසින් නොකළ යුතුයයි වදාළ දේවල් වලින් වැලකීමත් කළ යුතුයැයි වදාළ දේවල් කිරීමත්ය. යමෙක් බුදුරදුන් විසින් කළ යුතුයයි වදාරා ඇති දානාදී පින්කම්වලින් කුමක් හෝකෙරේනම් එය ප්‍රතිපත්ති පූජාව බව දත යුතුය. ප්‍රාර්ථනාව මරණික් මතු සුගතියෙහි උපදවා සම්පත් ලබා දීමේ ශක්තියක් පින්වල ඇත. එබැවින් පින් කළ තැනැත්තා කොහි හෝ සුගතියක උපදින්නේ එය. සුගතිය වුවද සෑම තැනම යහපත් නැත. මිසදටුවන් වෙසෙන පෞකම්පී ඇලී ගැලීවෙසෙන පෞුකමින්ජීවත්වන මිනිසුන් අතර තමා කළ කුසල බලේ උපනහොත් ඒ තැනත්තාට සිදුවන්නේ තමා ඇසුරු කරන ඒ මිනිසුන් අනුව පෞ්කම්කොට අපාගතවීමටය දෙවලව වුවද සම්පත්තියෙන් මත්ව ධර්ම සංඥාවක් නැතිව කල්්‍යාවන දෙවියන් වෙසෙන තැනක උපනහොත් තමා කළපින් අවසන්වීමෙන් පසු අපාගතවිය හැකිය එබැවින් පින් කරන්නවුන් විසින් පවින් තොරව වෙසිමින් ඉදිරියටත් පින්කම් කරගැනීමට අවකාශ ලැබෙන තැනක ඉපදීමට පැතිය යුතුය කම්මංකත්වා ඒ කස්මින්ටානේ පත්තනං කාතුම් ව්ටති යනුවෙන් කුසල්කොට යම් කිසි සුදුසුස්ථානයක ඉපදීම පැතිය යුතු බව සංකාරූ පත්ති සූත්‍රටුවාගහිද කියා ඇත්තේය. මුදල් ඇතියකුට මුදලින් තමා කැමති දෙයක් ගත හැකිවාගමන් ඇති තැනත්තාට ප්‍රාර්ථනා කලාම ඒ පිනෙන් තමා කැමති තැනකට යාහැකය. යායුත්තේ සොයාගත යුත්තේ පවින් වැලකී පිනති යුණු කරගත හැකි තැන්ය. කිසිම ලෞකික සම්පත්තියක් ස්තිර නැත. අද දෙවලොව දෙවගනන් පිරිවරාගෙන විසිතුරු දෙව්විමන්වල උසස්ලෙසකම් සැපවිදින තැනැත්තා සමහරවිට හෙට තෙරිසනකි නැතහොත් ප්‍රේතයකි සමහරවිට සංජීවාදී නරකයක ඉපද ගිනිදලින් වෙලී සිටින්නෙකි. මේ ලෝකස්වභාවයය සැපසොයන පින්කරන අයවිසින් බලාපොරොත්තිවිය යුත්තේ, කලකදී පිරිහිී නොයන ස්තිර සම්පත්තියකි. ස්තිර සම්පත්තියනම් නිර්වාන සම්පත්තියයි එය වැදුම් පිදුම් කිරීම ආදී කාමාාව්චර කුසල් වලින් ලැබිය හැක්කක් නොවේ. ඒවා නැතිවද එය නොලැබිය හැකිය. කාමාවචර කුසලය නිවල් ලැබිය හැකි ත්‍රහේතුකු උත්පත්තියක් ලබා දෙන්නේය. එහිසිට විදසුන් වඩා මගපල ලබා ස්ථිර සම්පත්තිය වන නිවනට පැමිණිය හැකිය. අකුසලයෙන් ලබාදන අහේතුක ආත්මභාවයක සිට නිවන් නොල බිය හැකිය. නිවන් ලබාදන නිවනට පමුණුවන ශක්තිය, කාමාාවචර කුසලේහි නැතද කාමාාවචර කුසලයකොට මේ කුසලය මට නිවන් ලැබීමට හේතුවේ අයයි පැතුව නිවන් ලැබීමවිට උපකාරවෙයි කාමාාවච්චර කුසලේ උපකාරයේ නොමැතිව නිවන්නො ලබිය හැකිය නිවනට පැමිණීමට සියලු කෙලෙසුන්නසාරහත්විය යුතුය ඇතැම් හෝ ඉතා පහසුවෙන් අරහත්වයට පැමිණති ඇතමුන්ට අරහත්වයට පැමිණීමට බොහෝ දුදගන්නට සිදුවේ සේ නදී කොසුල් රජුගේ ඇමතියකු වූ සන්තති මහාමාත්‍යතෙමේ නාටිකාංගනාවකගේ මරණයෙන් වූ ශෝකය ඉවසියු හැකිව ඒ සංසිඳවා ගැනීමට බුදුරදුන් වෙතගියය බුදුන් වහන්සේ ඔහුට යම්පොබ්බේ තං විසෝදෙහි පච්චාතයේ මාහෝකිච්චනං මේ්ච ගහෙස්සති උපසන්නෝ චරිස්සතිී යන ගාථාව දේශනා කළ සේක. එය ඇසීමෙන් සන්තති මහාමාත්‍යතෙමේ එකනෙහිම ගේවසිටම සකළ කලේෂයන් ප්‍රහණයකොට අරහත්ඵලයට පැමිණියේය. බාහිිය ධාරුචිරිය බුදුරජාණන් වහන්සේ වෙත පැමිණයේ උන්වහන්සේ සැවැත්නවර පිඩිසිගා වඩින අවස්ථාවකය ධාරුචිරියගේ බලවත් ඉල්ලීම නිසා තතාගතයන් වහන්සේ වීතියේ සිටගෙනම තස්මාතිහ තේ බාහිය ඒවාං සික්කිි තබ්බං දිට්ටේ දිට්ටමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සතිී මුතේ මුතමත්තං භවිස්සතිී විඤ්ඥාතයේ විஞ්ඥාතමත්තං භවිසතිී ඒවන්හි තේ බාහිිය සික්කිිතබ්බං යතුූ කෝතේ බාහිය දිිට්ටේ දිට්ටමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිස්සතිී විஞ්ඥාතයේ විඤ්ඥාතමත්තම් භවිස්සතිී තතෝ තුවංබාහිය නතේන යතෝ තුවම්බාහය න තේන තතුෝ තුවම්බාහිිය න තත්ත යතෝ තුවං බාහිිය න තත්ත තතුෝ තුවං බාහිිය නේවිද න හෝරං න උබය මන්තරන ඒසේවන්තූ දුක්කස යන මේධර්මය දේශනා කළ සේක ඒ සු ධාරුචිරිය ඒ ධර්මය අනුව හිතයවා එතනැදීම සෞ කෙලසුන්නසා අරහත්ඵලයට පැමිණියේය. ඇතැම් හු විස්සර වශයෙන් දේශනා කරන ධර්ම දේශනයක් ඇසීමෙන්ම පහසුවෙන්ම රහත් වෙති. ඇතැම් හු පැවිදිවන්නට හිසකේ බානා අවස්ථාවදීම තච පංචක කමටහනමිනෙහි කොට රහත්වෙති ඇතැම්හු පැවිදිව දින ගණනකින් රහත්වෙති. චක්කුපාල තෙරුන් වහන්සේට රහත්වීමට තෙමසක් නොනිදා ඇස් අන්ද වනතුරු භාවනා කරන්නට සිදුවිය. කාලවල්ලී මණ්ඩපවාසි මහානාගතෙරුන් වහන්සේට රහත්වීමට සත්වසක් නොනිදා භාවනා කරන්නටත් නැවත සොලොස් වසක්ගත පච්චාගත වතපුරමින් භාවනා කරන්නටත් සිදුවිය. ආලින්දක වාසී මහා පුස්ස දේවතෙරුන් වහන්සේට එකුන් විසිවසක් ගත පච්චාගත වතපුරමින් භාවනා කරන්නට සිදුවිය. මහාසීව තෙරුන් වහන්සේට තිස්වසක් නොනිදා භාවනා කරන්නට සිදුවිය බාහධාරුචිරට ධර්මය කන වැටුණු විගසම අරහත්වයට පැමිණිය හැකි වූයේ පදුමුත්තර බුදුරදුන් දවස වහාධර්මය අවබෝධ කරගත හැකිවීම පතා පින් කරතිබූ බැවිනි. පින්කළ අවස්ථාවලදී පහසුවෙන්ම ධර්මාවබෝධය කරගත හැකිවීම පහසුවෙන්නිෙවල් ලැබිය හැකිවීම පැතූහුත් කාහට වුවද වැඩි කරදර නොවිද ප්‍රහත්විය හැකි වියයුතුය. ඒනිසා එසේ ප්‍රාර්ථනා කිරීම සඳහා ඉමිනා පුං්්‍යකම් මේේන සුකාය පටිපත්තියා පාපුනයාමි, නිබ්භානං, අජරං, අමරංවරං යන ප්‍රාර්ථනාගාතාව මෙහි වන්දනාගාතාකාණ්ඩයේ දක්වා ඇත මේ සැලකය යුතු කරුණකි එබවින් බුදුගොස් හිමියන් විසින්ද පාපූනන්තුූ විසුද්දාාය සුකාය පටිපත්තියා අසෝකමනුපායාසං නිබ්බාන සුකමුත්තමං යැයි සුක ප්‍රතිපදාවෙන් සැමටනිවන් ලැබීම ප්‍රාර්ථනා කර තිබේ. ප්‍රාර්ථනා සිද්ධට සිල්වත් බව විශේෂයෙන් වුවමනාය එබැවින් ඉච්චති භික්කවේ සීලවතෝ சේතෝ පනිදි විසුදදත්තා පெයාල තංචකෝසීලවතෝ වදාමි නෝදුසීලස්ස යනුවෙන් මහනිනි සිල්වතාගේ ප්‍රාර්ථනාව විසුත්තනිසා සිද්ධවන්නේය ඒ ප්‍රාර්්ථනා සිද්ධිය සිල්වතා ගැන කියමි දුසීලයා ගැන නොකියමී අංගුත්තර අ්ටකනිපාතයේ වදාරා තිබේ දුස්සීලයාගේ ප්‍රාර්ථනාද සර්වාකාරයෙන් සිදු නොවන්නේ නොවේ සමහරවිට සිදුවේ එහි සිද්ධිය අනියතය සිද්ධ වුවද සිල්වතාටමෙන් දීත්තිමත්ව පුුණ්‍යඵලය නොලැබේ සීලීහි පිහිටා කරන කුසලය මහත්ඵලයයි කියා ඇති බැවින් පිංකන්කිරීමට පූර්වබාගේෙහි බෞද්ධයෝ පන්සිල් ගනිති. එහෙත් ඒ ගන්නා පංච සීලය පින මහත් පලවීමට ප්‍රමාණවත්වේදයි නොකිය හැකිය. පින මහත් පලවීමට නම් කවදත් පංච දුෂ්්‍යරිතයෙන් වැලකී සිල්වත්ව සිටිය යුතුය දුසිල්බවය කියනුයේ ප්‍රාණගාථයාදී පෞ්කම් කිරීමය. සිල්වත් භවය කියනුයේ ඒවායෙන් වැවැකී සිටීමය. පව්වලින්වැලකී සිටීමක් නැතිව නිකම්ම පන්සිල් සමාදම්වීමෙන් සිල්වත් නොවේ. දුස්සීලයාට ප්‍රාර්ථනා සිද්ධිය අනියතයයි කියනුයේ කළ පෞකම්වලින් ඔහු අපාහියට ගියාම ප ඔහුගේ ප්‍රාර්ථනාව සිදුකරන්නට අවස්ථාවත් ඇති නොවන බැවිනි. මෙතේ බුදුන් දැක නිවන් දැකීමට කොතෙකුත් ප්‍රාර්ථනා කර තිබනද පෞකම්කොට ඒ කාලයේ අපායහි සිටියහොත් මෙතේ බුදුන් දැක බන අසන්නට නො ලැබේ නිවන් දැකේම ගැන කවර කතාද ඇතෙම් අවියත් ධර්මකතිකයෝ අප මත්තකම්පි බවන්නවන්නේමි අන්තමාස වූ අච්චරා සංගාත මත්තම්පි යන පාටය දක්වමින් භවය නොපැතිය යුතුය කියා පින්තරණ ජනයා නොමක යවති භවේ නොපැතිය යුතුය කියා බුදුරදුන් වදාරා නැත භවය නොපතා සිටීමෙන් මරණෙන් මතු කිසිම භවයක නූපදිනවානම් හොඳය. නොපතුවද රහත් නෝූ පුද්ගලයා මරණින් මතු කොතනකොහෝ උපදී. එසේ උපදින තැනැත්තා විසිම් තමාට නිවන් මග පාදා ගැනීමට උපකාරවන යහපත් තැනක් පතා එහි උපදින තැනට කටයුතු සලසාගත යුතුය එසේ නොකොට සුගතියෙහි වුවද පිනට අනපකාශ තැනක උපනහොත් ඔහුට වඩා නිවනට දුරවන්නේය. ඒ නිසා නිවන් දකිනුරසි පින්වතුන් විසින් පවින් තොරව වෙසමින් පින් කිරීමටද ඉඩ ලැබෙන තැන් පැතියයුතුය. මිනිස් ලොව උපාසක උපාසිකාවන් ඇති භික්‍ෂූන්් වහන්සේ ඇති. දහම් අසන්න ලැබෙන ප්‍රදේශය ඉපදීමට සුදු සුස්ථානයෝය පෙන්කිරීමට ඉතා හොඳ තැන මිනිස් ලොවය එබැවින් නොයෙක් විට දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකවල උපන්බෝ සත්හූ ආයු ඇතිතෙක් ඒවායේ නො සිට පෙරුම්පිරීම සඳහාම ස්ලොව උපදිති. මිනිස්ලොව පින්කිරීමට හොඳම තැන වුවද පවින් වැලකී සිටීමට දෘෂ්කර තැනකි. පෞකරන්නට සිදුවන නොයෙක් අවස්ථා මිනිසාට පැමිණි දිව්‍ය බ්‍රහ්මලෝකවල පවින් වැලකී සිටීම පහසුවය ඔවුන්ට අපටමින් පෞකරන්නට වුවමනා අවස්ථා නො එලෙඹේ දෙවියන්ගේ ආර්ෂදි බැවින් එදා බුදුරදුන්ගෙන් බනාසා සෝවානාදී මාර්ග පලවලට පැමිණි දෙවියෝ අදත් එහිජී වත්ව ඇත ඔවන් හා එක්වන්නට ලැබීම ඉතා යහපතකි එබැවින් දෙවුලව ඉපදීමට පැතිීමද යහපත් බව කිවයුතුය.